ආයිබන් වාසනා සුබ දවසක්. මට මේ අපේ අස්වැන්න දැක්කහම මේ ඔබලට වීඩියෝ පටියක් කරන්නයි ඉතුණ අදහස් කළා. මේ තියෙන අද දවසට අපි ගලවපු කහ ගෝණි ප්‍රමාණය, එතකොට මේ කහ ගෝණි 30-40ක් ප්‍රමාණයක් ගලවලා තිනවා. මෙතන කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කහ. ඉතින් ඔබට මේ කහවල කහ අලයක් දැක්කොත් එහෙම ඔබට පුදුම වෙන්න වෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ එක කහලයක්. මේ ගෝණි වල තියෙන ඒවා තමයි මේ එකක් මම ඔබට පෙන්නන්නේ. මේ බලන්න මේ කහලේ. එතකොට මේ තියෙන්නේ තවත් ඒ වගේ අලයක්. මේ තියෙන්නේ තවත් ඒ වගේ අල කිහිපයක්. මේ සාමාන්‍ය කියා මේ ගෝණි වල තියෙන්නේ මෙන්න මේ වගේ අල. ඉතින් මම කියන්න අදහස් කරන්නේ මේ තියෙන තවත් ඒ පොඩි ඒකක් මම කඩලා අරගෙන තියෙන අලයක් මේ තියෙන්නේ. දැන් මම මේ කියන්න අදහස් කරන්නේ විශේෂයෙන්ම මේ වගේ කහාල විතරක් නෙමෙයි, මේ වගේ සස්ත්‍රීක පොලවක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා පුරාම තියෙන සස්ත්‍රීක පොලවක්, මේ පොලවෙන් නිසි ප්‍රයෝජන ලැබන්නේ නැහැ මේ රටේ ඉන්න පාලකයෝ. විශේෂයෙන් ගොවියා හරියට මේ දේවල් කරාට, මේ ගොවියා නිසිතන ගොවිතන කරාට ගොවියට ඒ දෙයට නිසි මිලක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොවිතැනට නිසිතැනක් ලැබෙන්නේ නැහැ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වට මේ දේශපාලඥයෝ විඳ 75 වසර පුරා නිදහසෙන් පස්සේ ඕ ඉස්සරහ මේ රටේ කෘෂිකර්මාන්තයට තැනක් දීලා නැහැ. අපි දැන් මේ ඔබලට පෙන්නලා තමයි මේ කියන්නේ මේ විස්තරේ. ඒතකොට මේ කහටුන් 15,000-20,000 අතර ප්‍රමාණයක් අපේ තිබුණට අපි දෙන්නේ නැහැ ඒවා. මොකද කහවල මිල ඇවිල්ලා රුපියල් 100,75,125 තමයි මිල යන්නේ. එතකොට ඒ නිසා අපි දෙන්නේ නැහැ. නමුත් කහකුඩු කිලෝවක මිල යනවා රුපියල් 3,000-4,000 අතර ඔය පුඩ් සිටි වල හා ලොකු ස්ථානවල. ඒක නිසා කහ කිලෝ 6ක් විතර යනවා, අමු කහ කිලෝ 6ක් විතර යනවා, වේලිච්ච කහ කිලෝ 1ක් හදන්න. එතකොට කහ කිලෝ 6ක් ගත රුපියල් 600 යන්නේ. නමුත් වේලි කිලෝ එක රුපියල් 3,000. එතකොට මේ බලන්න මේ මෙතන මේ කහ මේ වගේ අපි විතරක් නෙමෙයි කහ වගා කරන්නේ. මේ මං කහ විතරයි බලලා පෙන්නලා දෙන්න යන්නේ. එතකොට මේවා ඉන්දියාවෙන් ගෙන්නනවා. ඉතින් ඉන්දියාවෙන් ගෙන්නුවට පස්සේ මේ රටේ තියෙන කහවලට මිල අඩු වෙනවා. නමුත් මේ ලංකාවේ තියෙන කහවල තමයි නියම සංයෝගයේ තියෙන කර්කියුමින් කියන සංයෝගයේ නියමාකාරයෙන් තියෙන ලංකාවේ කහවල. ඒ කහවල ඉන්දියාවේ කහවල ඒක අඩුව තියෙන්නේ කර්කියුමින් කියන සංයෝගයේ. කර්කියුමින් සංයෝගයේ පාවිච්චි කරොත් මිනිස් ඕනෑම පුද්ගල නිරෝගී වෙලා ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවා. හැබැයි අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ මහජනතාව මේ පිළිබඳ අවධානයකම, මහජනතාව පමණක් නෙවෙයි මේ රටේ ඉන්න දේශපාලනය පාලකයෝ මේ පිළිබඳ අවධානයක් යොමු කරන්නේ. ඉතින් මම මේ පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ මේ මහ පොළවේ මේ කොච්චර වටිනාකමක් තියෙනවද මේ දේවල් ලබා ගන්න. ඒක මේ දේශපාලනයේ දේශයේ පාලනය කිරීම නෙමෙයි කරන්නේ, දේශයේ පාලු කිරීම. මේක කරක ඒක තමයි කරලා තිබෙන්නේ. ඉතින් මේ අපි මේ කියලා අපි මේ කරලා පෙන්වන්නේ මේ දේවල් මෙහෙම අපි කරලා තියෙන කියන එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ වගේ කහ මෙතන තියෙනවා. මේ ඉඩමේදී ටොන් 8කට වැඩි තියෙනවා මේ කහ. එතකොට නමුත් මිල කහවල මිල අඩු වෙලා තියෙනවා. ඒතකොට ඒකට හේතුව තමයි ඒකත් අතරමැදියෝ කහ තොග අරගෙන තියාගෙන ඒක වැඩි මිලට විකනෝ වී වගේම. නමුත් අපි මේවා නම් දෙන්නේ අපි මේවා වියලලා මේවා කරන මොකද අපි කැමති නැහැ. අපි මහන්සි වෙලා වැඩ කරලා අඩු මිලට මේ කහ නිකුත් කරන්න. ඉතින් මේ මම පෙන්වන්න යන්නේ මෙච්චර ප්‍රයෝජන මෙච්චර අලබහිනවා නම් මෙච්චර අස්වැන්නක් ලැබෙනවා නම් කහ වලින් මේ ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කොච්චර වටිනාකමක් තියෙනවද කියන එක තමයි මම පෙන්වන්න යන්නේ. එතකොට කහවල විතරක් නෙමෙයි මේ රටේ හැදෙන සෑම භෝගයක්ම, කහ වේවා, වී වගාව වේවා, තව ඕනම වගාවක ප්‍රයෝජනෙ ගන්න දන්නේ නැහැ මේ රටේ ඉන්න පාලකයෝ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බිමෙන් පාලන්නේ මේ පාලකයෝ දන්නේ නැහැ මේ රටේ තියෙන සම්පත් වලින්, ඒ වගේම මේ ගොවිතැනෙන් ප්‍රයෝජනෙ ගන්න දන්නේ නැහැ. මේ වෙනකොට අඩු මිලට කොහෙන් හරි ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කහගෙන අල්ලා අඩු මිලකට ඒගොල්ලන් ඒවා මේ ලංකාවේ. ඒතකොට ගොවියට කහ ගොවියට වේවා අනිත් ගොවින්ට කිසිම තැනක් හම් වෙන්නේ නැහැ. නමුත් පාලකයෝ දැනගන්න ඕනේ රටේ තියෙන සම්පත්, ඒ කියන්නේ රටේ තියෙන ගොවිතැන ඉහළට දාගන්න දේශපාලඥය දැනගන්න ඕනේ. ඔවුන්ට කිසිම අරමුණක් ප්ලෑනක්
සැලැස්මක් නැහැ. උන්ට තියෙන හොරකම, කොමිස් ගැහිම සහ තමන්ගේ පාලනය ගෙන යාමේ දේ විතරයි තියෙන්නේ. උන්ට මේ ඇත්තට මේවා පෙන්වලා දෙන්න ඕන. මොකද අපි වගා කරපු දේ මේ වගේ ලස්සනට කහ අස්වැන්නක් හම්බ වෙනවා නම්, එතකොට අනිත් වගාවලුත් එහෙම තමයි. මේ ලංකාවේ පොළොවට බීජයක් දැම්මහම පැලවෙන. ඉතින් අපි මේ වගේ අක්කර පහක කහ අස්වැන්නු කරලා තිබෙනවා, කහ ටොන් 15000 20000 අතර. ඉතින් අපි මේවා දෙන්නේ නැහැ. මොකද අපි මේක කරලා තමයි පෙන්වන්නේ. මෙතන අල මේ වගේ අර කෝන් වල දාලා තියෙනෙත් කහ. ඉතින් නමුත් මේකට වෙලා තියෙන මේ පාලකය මේ හැමදේම පිටරටින් ගෙනවා. පිටරටින් ගෙනලා ඉන්දියාවෙන් කහ ගේනවා, නැත්නම් ඉන්දියාවෙන් හාල් ගේනවා, නැත්නම් බිත්තර ගේනවා. මේ රටේ පාලකයෝ තියෙන තියරි එකම තියරි තමයි ලංකාවේ සම්පත් විකුණලා මේ සම්පත් විකුණලා කෑම. එතකොට සම්පත් විකුණගෙන කනවා කියන්නේ අනාගත පරම්පරාවට තියෙන සම්පත් ටික විදේශ ජාතීන්ට විකුණනවා. මේවා මේ පාලකයෝ දැනගන්න ඕනේ කොහොමද මේ ආදායම් උපයන්නේ කියලා. ඒගොල්ලන්ට අපිට කියලා දෙන්න නම් හැකියාවක් තිබෙනවා. ඉතින් මේ කියලා දෙන එක තමයි මේ මමත් කරන්න අදහස් කරේ. මොකද මේ වගේ පොළවකින් අපි මේ වගේ සාර්ථක අස්වැන්නක් ගන්නවා නම් මේ ලංකා පුරාම තියෙන මහ පොළොවෙන් කොච්චර ප්‍රයෝජනයක් ගන්න උනද? අතීතයේ අපේ රටේ රජගොල්ලෝ වගා කරලා ඒ රටවල් වලට යවුවට අපි කරන්න වැඩේ අද පිරටින් ගෙනලා කන. ඒ කන්නේ තුහ වර්ග, වස වර්ග. ඒතොර වස වර්ග කෑවහම වෙන්නේ අපිට ලෙඩ රෝග බෝ වෙනවා. ලෙඩ රෝග බෝ වුණාම වෙන්නේ බෙහෙත් ගන්න වෙන. එහෙම නැත්නම් මැරිලා යනවා. ඉතින් ඔබට මේ පෙන්වන්න මම උත්සාහ කළේ මේ කහ වලින් කරන්න පුළුවන් රාජකාරී බොහෝයි. එතකොට නිරෝගී වෙලා ඉන්න පුළුවන්. එතකොට පිටරටින් ගේන හැම දෙයකම තියෙන්නේ විෂ ද්‍රව්‍ය. එතකොට ලංකාවෙන් ඉල්ලන්නේ පිටරට හැම දෙම ඉල්ලන්නේ විෂ නැති කාබනික පොහොර හරි ඒවා එහෙම එකක් තියෙනවා. ඔබට මගේ YouTube channel වල බලන්න පුළුවන්. මම මේවා කියලා තියෙනවා. නිරෝගී වෙලා ඉන්නේ කොහොමද, නිට්ටවට සුව වෙන්නේ කොහොමද, ඒ විස්තර මම දාලා තිබෙනවා. ඉතින් ඒවා බලන්න පුළුවන්. ඔබගේ ඥාතීන් හරි කවුරු හරි ඉන්නවනම්, අසනීප වෙලා ඉන්නවනම් මගේ යන්න YouTube එකට බලන්න කොහොමද නිරෝගී වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ පිළිකාව, වකුගඩු අමාරු, කොලෙස්ටරෝල්, දියවැඩියාව, සීනි, මේ හැම දෙකම නිට්ටවට හොඳ කරන්න පුළුවන්. මේ කහ වලින් මම විශේෂයෙන්ම ඔබලට කියන්නම්, ශාරීරික ප්‍රතිශක්ති මේ හැම දෙයකටම ද්‍රව්‍ය ගුණ විඥානය කියලා එකක් තියෙනවා. ඒ ද්‍රව්‍ය ගුණ විඥානය හරහා මේ කහ වලින් ලැබෙන ගුණේ විතරක් මම දැන්ට කියලා දෙන්නම්. ඒ කියන්නේ කර්කියුමින් සංයෝගයෙන් වෙන දේ. හැබැයි පිටරට කහ වලින් නෙමෙයි, ලංකාවෙන් වැවෙන හොඳ කහ වල කර්කියුමින් කියන සංයෝගය තිබෙනවා. ඒකෙන් පිළිකා මර්ධනය කරන්න පුළුවන්, වකවඩු නිරෝගී කරගන්න පුළුවන්, ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට ශරීරයේ පිරිපහඳු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට නිරෝගී පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් දේශපාලඥයෝ කරන නැති නිසා ඒ අපි කියන්නේ දේශපාලුවෝ කියලා. ඉතින් මේ රටේ දේශපාලුවෝ තමයි මෙච්චර කාලයක් ඉඳලා තිබෙන්නේ. ඒ නිසා තමයි වර්තමානයේ මේ තත්ත්වයේ උදා වෙලා තින්නේ. ඒ දේශපාලුවන්ව පත් කර ගැනීමට බහුතර මහජනතාවත් වග කියන්න වෙනවා. ඔවුන් වග කියන හින්දා තමයි අද ඔවුන්ගේ දරුවන් පවා ඒ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒක විශ්වයේ සුභා ධර්මයේ නීතියක්. ඒ වගේම තමයි ජනාධිපතිවරයා පවා මේ අවස්ථාවේදී මේ විශ්වයේ දඬුවමකට තමයි යටත් වෙලා තිබෙන්නේ. ඒක අනිවාර්යයි. ඒක ඇවිල්ලා මම තව විස්තර කරලා කියලා දෙන්න. ඒක කොහොමද වෙන්නේ කියන එක ඉතින් මම මේ කියලා දෙන්න උත්සාහ කරේ. මම මේ ගැලෙව්වට පස්සේ මට හිතුණා වීඩියෝ පටයක් කරන්න මේ වගේ. මොකද මේ පොළවෙන් ප්‍රයෝජනේ ගන්න නැත්නම් මේ වගේ අස්වැන්නක් ලබා ගන්න ගොවිය බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ ගොවියන්ට නිසි අවස්ථාවක්, නිසි ක්‍රමවේදයක් හදලා නැහැ මේ ලංකාවේ. මේ ලංකා දේශපාලඥයෝ නෙමෙයි ඉඳලා තියෙන දේශපාලුවෝ. ඒක නිසා ඒ දේශපාලුවෝ කවදා හෝ දවසක මේ ලංකාවට වග කියන්න වෙන. උන්ගේ પરම්පරා ගන්නක් යනතුරු වග කියන්න වෙන මේ රටට සංවර්ධනය නොකරපු වරදට. ඉතින් තවත් මම විස්තර දානවා YouTube එකේ. ඒ වගේම මගේ www.srilankaelle.com වෙබ් පිටුව, ඒ කියන්නේ එල්ලේ ක්‍රීඩා මුල්ලට අන්තර්ජාලයට යොමු කරන්නේ මම. ඒ වෙබ් පිටුවේ මම දානවා. ඒ වගේම YouTube එකේ තියෙන ශ්‍රී ලංකා එල්ලේ කියලා YouTube එකක් තියෙනවා. ඒ වගේම මම අලුතෙන් මේ විස්තර ඇතුළත් කරනවා එල්ලේ TV කියන YouTube channel එකේ. ඔබලට බලන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට නිරෝගී වෙලා ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. ලෝකයේ මනස දියුණු පුද්ගලයෝ හැම තැනකම ඉන්නවා. එතන මනස දියුණු පුද්ගලයන්ට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් ඒකත් මම කියලා දෙනවා තව නොබෝ කාලෙකින්. මම දැන් මේ කිව්වේ මේ අස්වැන්න බලන්න. එතකොට මේවෙන් ප්‍රයෝජනේ ගන්න තු ඉන්දියාවෙන් කහ ගේනවා. ඉතින් ඉන්දියාවෙන් කහ ගෙනල්ලා මේ
රටේ කහගොවියට විශේෂයෙන්ම අපි වගේ කහගොවි අපි නම් මේවා දෙන්නේ අපි අඩු මුදලට දෙන අපි කිව්වනේ කුඩු කරලා අපි ස්ටොක් කරලා තියාගන්නවා කිලෝ 15000ක් විතර. හැබැයි අනිත් ගොවින්ට මොකද වෙන්නේ? ඒ නිසා තමයි මම මේ කියන්නේ ඉන්දියාවෙන් කහගෙනල්ලා අඩු මුදල මේ දේශපාලනඥයෝ දැනගන්න ඕනේ මේවා. මේවා දැනගත්තේ නැත්නම් රට තවත් ආගාධයට එනවා. අපේ රටේ දේශපාලනඥයෝ එදා ඉඳලා කරලා තියෙන විකිනීම කෑම රටේ සම්පත් විකුණනවා කනවා රටේ සම්පත් විකුණනවා කනවා කර්මාන්තශාලා විකුණනවා ඊට පස්සේ රැකී රස්සා නැහැ තරුණ පරම්පරාවට මේවා විකුණන කෑම. එතකොට ආදායම් මාර්ගයක් නැහැ පරිභෝජනයේ පමණයි. නිෂ්පාදනයක් නැහැ පරිභෝජනයේ පමණයි. නිෂ්පාදනය කරන ගොවියටවත් තැනක් දෙන්නේ නැතුව ඔවුන් මේ දේවල් කරන. ඉතින් කවදා හෝ දවසක රට විනාශයට යනවා. රටේ අනාගත පරපුරට තිබෙන සම්පත් නැති වෙනවා. අනාගත පරපුර වත්මනේ ජීවත් වෙච්ච දෙමව්පියන්ට ඔක්කොන්ටම සාප කරමින් ජීවත් වෙන රටක් නිර්මාණය කිරීමේ වරදට මේ දේශපාලනඥයන්ට වග කියන්නේ නේ වගේ මේ බිමෙන් ප්‍රයෝජනගත් වරදට සෑම කෙනෙකුටම වග කීමට සිදු වෙන. ඉතින් මම අදට සමු ගන්නවා මම www.srilankaelle.com මේ වගේම www.kanganota.srilanka.com YouTube එකේ Sri Lanka Elle සහ Elle TV එකේ ප්‍රධාන සංස්කාරක SJ ශිලා ස්තුතියි. නැවත හමු වෙමු.